Hi everyone, HHgeek YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ඉතින් දැන්ටමත් ඔයගොල්ලෝ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ තෙල් ප්‍රශ්නේ. ඉතින් මේ තෙල් ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඉතින් අපි අපිටම උදව් කරගන්න පුළුවන් සුපිරිම විදිහක් ගැන තමයි අද ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ. ඉතින් මීට කලින් මම අපේ channel එකෙන් වීඩියෝ දෙකක් ගෙනාවා. ඒ කියන්නේ මේ තෙල් අපි කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් මේ තෙල් අරබුදයට විසඳුමක් විදිහට අපි ඉක්මනටම තෙල් හොයාගන්නේ කොහොමද කියලා ඉතින් වීඩියෝ දෙකක් ගෙනාවා මම. ඉතින් ඒ වේ link පල්ලෙහා description එකේ දාන්නම්. ඉතින් අද මම ඔයගොල්ලෝ එක්ක කතා ගන්න යන්නේ කොහොමද අපි තව කෙනෙක්ට කොහොමද උදව්වක් විදිහට මේ දැන් ඔයගොල්ලෝ දන්නවනම් තැනක්, ඒ කියන්නේ ඔයගොල්ලෝ තෙල් තියෙන තැනක් දන්නවනම් ඒක වෙන කෙනෙක්ට දැනගන්න විදිහට කොහොමද හදන්නේ, ඒ කියන්නේ ඒ විදිහට අපි කොහොමද උදව්වක් කරන්නේ කියලා. ඉතින් මේකට ඔයගොල්ලන්ට හෙලකුරු app එක ඕනේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවත් දන්නව ඉතින් හෙලකුරු app එකෙන් බලා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ තෙල් තියෙන විදිහ කොහොමද කියලා ඉක්මනට බලා ගන්න පුළුවන් විදිහක්. ඉතින් මම මේ විදිහට app එක open කරගන්නවා. ඉතින් ඔයගොල්ලොත් app එක මේ app එක download කරගන්න. එහෙම download කරගෙන ඔයගොල්ලොත් app එක open කරගන්න. ඉතින් app එක open කරද්දී මේ විදිහට හෙලකුරු ඉන්දන කියලා message එකක් ඇවිත් තියෙනවා. ඒක ඔයගොල්ලෝ පේනවා. ඉතින් මම මේකෙන් මේ විදිහට ඉතින් ඔයගොල්ලන්ට ඕන මෙතනින්ම ඉන්දන සිටියෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රදේශය. ඉතින් මම මේ ගැන වීඩියෝ එකක් කළා. මම ඒකේ link එක description එකේ දාන්න. ඉතින් ඒක අනිවාර්යෙන් බලලා ඔයගොල්ලෝ ඒ ලේසියෙන්ම ඔයගොල්ලන්ටත් පුළුවන් ලේසියෙන්ම ඉන්දන තියෙන තැන හොයාගන්න. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේන මේ social කියන එක ඉන්දන කියලා option එකක් තියෙනවා. මම මේ option එකට තමයි දැන් මේ විදිහට යන්නේ. ඉතින් ඔයගොල්ලන් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් කොහොමද ඔයගොල්ලන් තැනක් දන්නවන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ පැත්තේ ෂෙඩ් එකේ ඔයගොල්ලෝ දන්නවනම් තෙල් තියනවා කියලා. ඒ කියන්නේ මොනවද තියෙන තෙල් වර්ග ඒවා දන්නවනම් ඔයගොල්ලෝ මෙතනදී අප්ඩේට් කරන විදිහ තමයි මම මේ app එක හරහා කියලා දෙන්න යන්නේ. ඉතින් මේ විදිහට මේ ඉන්දන කියන එක මේ විදිහට load වෙනවා ඔයගොල්ලෝ දැන් පේනවා ඇති. ඉතින් එහෙම load වුණාන් පස්සේ ඔයගොල්ලෝ පේනවා මේ විදිහට දැන් map එකට තමයි යන්නේ. ඒ කියන්නේ map එකක් විදිහට තමයි මෙතනදී open වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා මෙතන ඔබේ දායකත්වය අවශ්‍යයි කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ දායකත්වය ඕන කියලා කියන්නේ අපි දන්නවනම් විස්තර අපිට මෙතනදී update කරන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ ප්‍රජාව විසින් කරනු ලබන, ඒ කියන්නේ දායකත්වය මගින් කරනු ලබන, ඒ කියන්නේ වැඩක් කියලා, ඒ කියන්නේ මිනිස්සු තමයි මෙතනදී අප්ඩේට් කරන්න කියලා තියෙන. ඉතින් ඒගොල්ලෝ අපිටම උදව් කරගත්තේ නැත්නම් ඉතින් අපිට මේ අර්බුදෙන් ඇත්තටම ගොඩේමක් නැහැ කියලා ඉතින් ඒගොල්ලෝ තීරණය ඇති. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ කලින් මම කරපු වීඩියෝ එකේ කිව්වා ඔයගොල්ලෝ මෙතන රතු පාටින් තියෙන්නේ, ඒ කියන්නේ රතු පාටින් ඩිස්ප්ලේ වෙනා නැහැ කියලා. ඉතින් කොළ පාටින් නම් තෙල් තියෙනවා කියලා. ඒ විදිහට ඉතින් මම ඔයගොල්ලෝ විස්තරය කලින් වීඩියෝ එකේදී ගෙනාවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මේ සර්ච් කියලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඉතින් පෙට්‍රල් කියන දැනට ඔල්ඩි පල්ලෙහන් සර්ච් බාර් එකක් තියෙනවා. ඒ කියන්නේ සර්ච් මාක් එකක් තියෙනවා. මම ඉතින් මේ සර්ච් කියන එකේ ඔයගොල්ලන්ගේ ලොකේෂන් එක තමයි ගහන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන මේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම මුලින්ම ඇප් එකට ආපුවම අපිට නිකම් මෙතනදී පෙන්නනවා. ඒ කියන්නේ අපිට අදාළ ප්‍රදේශයක් නෙමෙයි මෙතනදී පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අදාළ ප්‍රදේශයට මෙතනදී ඔයගොල්ලන්ට අදාළ ප්‍රදේශයේ මේ විදිහට තමයි මේ සර්ච් බාර් එකක් තියෙනවා. ඔයගොල්ලන් පේනවා ඉතින් පෙට්‍රල් කියන දැන්න පල්ලෙහන් සර්ච් මාක් එකක් තියෙනවා. මේ සර්ච් මාක් එක ක්ලික් කරගන්න. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට අදාළ ප්‍රදේශය ඔයගොල්ලෝ සර්ච් කරගන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට මෙතනදී මේ සර්ච් මාක් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතනදී ඔයගොල්ලෝ ටයිප් කරගන්න ඕනේ ඔයගොල්ලන්ට අදාළ ප්‍රදේශයේ ඔයගොල්ලෝ වෙන ෆයින්ඩ් ඇන් අප්ඩේට් කියලා දෙනවා. ඉතින් මෙතනදී අප්ඩේට් කරන විදිහ ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ෆයින්ඩ් නම් ලේසියෙන් මෙතනදී සර්ච් කරගත්තාන් පස්සේ අපිට අවශ්‍ය ලොකේෂන් එක එනවා. ඉතින් අප්ඩේට් කරගන්න තමයි, ඒ කියන්නේ අපි දන්නවනම් තැනක්. ඉතින් අපිට අප්ඩේට් කරගන්න තමයි ටිකක් අමාරු මෙතනදී. ඉතින් ඔයගොල්ලෝ පේනවා මෙතනද ඔබ සිටින්නේ කියලා තියෙනවා. ඉතින් සිංහලෙන් ඔයගොල්ලෝ ඇප් එක සිංහලෙන් නම් සිංහලෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක පටන් ගද්දිම සෙටින්ස් වලින් තියෙනවා. ඉතින් අපි කැමති භාෂාව තෝරගන්න. ඉතින් මම මේ විදිහට මෙතනදී අපේ ප්‍රදේශයේ සර්ච් කරගෙන මෙතනදී එන්ටෝ බා ගන්නවා. ඉතින් ඒකෙන් සර්ච් කරගන්නවා. එතකොට අපිට මෙතනදී ඩිස්ප්ලේ අපේ පැත්තේ තෙල් තියෙන්නේ කොහෙද, තෙල් නැත්නම් මොකේද කියලා. ඉතින් මම මේ විදිහේ සර්ච් එක දෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් දැන් මෙතනදී තියෙනවා මගේ ප්‍රදේශයේ මෙතන රතු බඩට පෙන්වන්නේ. ඉතින් තෙල් නැහැ කියලා තමයි මෙතනදී පෙන්වන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් තෙල් නැහැ කියලා. ඉතින් මේ පෙන්වන එක ෂෙඩ් එකවත් තෙල් නැහැ කියලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට උඩට ගියාමත් අපිට තෙල් බලා ගන්න හැකියන්නේ. ඒ කියන්නේ තෙල් තියෙන එකක් බලා ගන්න හැකියන්නේ. ආ දැන් අපිට ඔයගොල්ලෝ වෙන මම මේ විදිහට රීෆ්‍රෙෂ් කරපුවහම කොළපාට එක ෂෙඩ් එකක පෙන්වනවා මේ විදිහට කොළපාටට තෙල් තියෙනවා කියලා. ඉතින් ඕගොල්ලන්ට දැන් මම කියලා දෙන්නම් කොහොමද මෙතන අප්ඩේට් කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ මේ මාක් එක උඩ ක්ලික් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ වෙන මම මේ රතු පාට මාක් එක උඩ ක්ලික් කරේ. ඉතින් පෙට්‍රල් නැත කියලා තියෙනවා ඊයේ 10:09 පස්සේ කියලා. ඉතින් එහෙම ඊට පස්සේ පල්ලෙහා පැත්තෙන් තියෙන අප්ඩේට් කියලා. ඉතින් මේ අප්ඩේට් කියන එකට ක්ලික් කරගත්තාම මේ විදිහට තියෙනවා ඕගොල්ලෝ පෙට්‍රල් තිබේද ඩීසල් තිබේද කියලා. මෙතන ඇත්ත නැත්ත නොදැනී කියලා. ඉතින් මෙතනදී අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මෙතන ඇත්ත කියලා අප්ඩේට් කළොත් සබ්මිට් කළොත් ඕගොල්ලන්ට ඊළඟ පාර ඔයගොල්ලෝ ඇවිල්ලා මෙතන රිෆ්‍රෙෂ් කරලා බලුවොත් මෙතන කොළපාටට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් පෙට්‍රල් තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ මම හිතනවා ඔයගොල්ලෝ මෙතන වැරදි තොරතුරක් දෙන එක නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඇත්ත තොරතුරක් දෙයි. මොකද හැමෝම ඉන්නේ මේ වෙලාවේදී අපහසුතාවයට ලක් වෙලා ඉන්නේ. හැමෝටම තෙල් නැතුව. ඉතින් මෙතනදී වෝට් කරපු කට්ටිය බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තෙල් තියෙනවද නැද්ද කියලා වෝට් කරපු කට්ටිය කී දෙනෙක්ද කියලා බලා ගන්න ඕනේ. ඉතින් එතනින් විශ්වාසයෙන් තහවුරු කරගන්නත් පුළුවන් අපිට මොන ෂෙඩ් එකේද තෙල් තියෙන්නේ නැත්තේ කියලා. ඉතින්
මේක ඇත්තනම කවුරුත් වංචාවක් කරන එකක් නැහැ කියලා මම හිතන්නේ මොකද ඉතින් හැමෝටම මේ වෙලාවේ තියෙන අපහසුතාවය නිසා මේක ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නද කියලා ඔයගොල්ලෝ මෙතනදී අප්ඩේට් කරගත්තොත් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා නම් ඒගොල්ලෝ තියෙන තැන දන්නවා නම් අනිත් කෙනෙක්ටත් උදව්වක් වෙයි ඇත්ත මෙතනදී මේ අර්බුදයෙන් මිදෙන්න අපිට ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙන්නද කියලා ඉතින් මගේ කලින් වීඩියෝස් දෙකත් බලන්න අනිවාර්යෙන් එහෙම බැලුවොත් ඔයගොල්ලන්ට ලේසියෙන් මේ කියන්නේ හෙලකුරු ඇප් එකකින් වගේම තව ස්මාර්ට් කියු කියලා ඇප් එකකිනුත් ඔයගොල්ලන්ට ලේසියෙන්ම මේ තෙල් අර්බුදයෙන් මිදෙන්නේ තෙල් ගෑස් ඒ වගේ දේවල් හොයාගන්න පුළුවන් විදිහට සෙටින්ස් හදාගන්න විදිහ තමයි මම මේ කලින් ඇප් වලිනුත් කියලා දුන්නේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නද කියලා ඉතින් මගේ channel එක තමයි subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න ඉතින් මේ වීඩියෝ එක හොඳනම් like කරන්න comment කරන්න ඒ වගේ යාළුවෙක්ට දැනගන්න share කරන්න අමතක ගන්න එපා. Tell me what's wrong and why you never said you felt that way. Guess you're trying to stay strong and fake a smile until I look away.